අයිබෝවන්. උදාවන සතිය ඔබට වාසනාවන්ත සතියක් වේවා. 2018 ජුනි මාසේ 18 වන දින සිට 2018 ජුනි මාසේ 24 වන දින දක්වා සතියේ ලග්න පලාපල විස්තරය ගෙනීමට මම අද සූදානම් වෙනවා. මුලින්ම මේෂ ලග්නය. මේෂ ලග්නය තුල අද දවස වගේම ඔබට මෙම සතිය පුරාවටම ඉංජිනේරු වෘත්තියේ යෙදෙන අයට උසස් වීම බලාපොරොත්තු වෙන පුළුවන්. විශේෂයෙන්ම සම්මුඛ පරීක්ෂණයන්ට මුහුණ දීමට හැකියාව ලැබෙනා වගේම දරු පලා බලාපොරොත්තු වෙන තිබුණනම් ඉතාමත්ම වාසනාවන්ත සතියයි. ඔබට මුදල් ලැබීමට වඩා වියදම් වන සතියක් ලෙසත් හඳුන්වන්න පුළුවන් වගේම ධන හිසා බඩ ආශ්‍රිත යම් රෝගාබාධ තත්ත්වයන් නැති වෙන පුළුවන්. ඒ නිසා ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරනා වගේම විශේෂ ධන ලාභ ලැබීමට ඉතාමත්ම සුබදායක සතියක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. සුබ දිනය වෙන්නේ අඟහරුවාදා දිනය. සුබ වර්ණය වෙන්නේ රතු පැහැය ජයාංකය අංක 6. වෘෂභ ලග්නේ. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය තුළ දෙමව්පියන්ගේ නැත්නම් නෑදෑයෙකුගේ අයිති දේපලක් ලැබීමට වාසනාව තිබෙනවා. විශේෂයෙන්ම ආදර සම්බන්ධතා සඳහා විවිධ බාධක මතුවෙන්න පුළුවන් වගේම ඔබගේ ස්වාමියාට භාර්යාවට සහයෝගයෙන් කටයුතු කරන්න පුළුවන්. ඔබගේ රැකියා ස්ථානය තුළ ඉහළ නිලධාරීන්ගෙන් සහයෝගය නම් තරමක් අඩු වෙන්න පුළුවන් වගේම සෞඛ්‍ය තත්ත්වය අතින් නම් ඔබට ඉතාමත්ම යහපත් සුබදායක සතියක්. සුබ දිනය වෙන්නේ සිකුරාදා දිනය. සුබ වර්ණය වෙන්නේ රෝස පැහැය ජයාංකය අංක 5. මිතුන ලග්නේ. මිතුන ලග්නයෙන් උපන් ඔබට අද දවස පුරාවටම සහෝදරයන්ගේ විශේෂ උදව් උපකාර බලාපොරොත්තු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම පීනස් රෝග තත්ත්වයන් උස්සන්න වීමට හැකියාවක් තිබෙන නිසා මෙම සතිය තුළ තරම ප්‍රවේශම්කාරීව කටයුතු කරන්න. ශල්‍ය කර්මයට මුහුණ දීමට ඉඩ කඩක් තිබෙනවා. ඔබගේ ස්වාමියාට පෙම්වතාට රජයේ රැකියාවකට ඇරයුම් ලැබෙන සතියක් වගේම නෑදෑයෙක් සමග විවාහයටත් සිදු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මූල්‍යමය කරුණක් සම්බන්ධයෙන් නඩුවකට පැටලීමට ඉඩකඩ තිබෙන සතියක් ලෙසත් හඳුන්වන්න පුළුවන් නිසා ඔබ බොහොම බුද්ධිමත්ව ඉවසීමෙන් කටයුතු කරන්න. සුබ දිනේ බදාදා දිනේ. සුබ වර්ණයේ කොළ පැහැය ජයාංකය අංක 5. කටක ලග්නේ. කටක ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය තුළ විසිතුරු භාණ්ඩ ඇඟලුම් ශේෂ්ත්‍රයේ රැකියා කරන අයට ඉතාමත්ම සුබයි. විශේෂයෙන්ම අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් විදේශගත වීමට බලාපොරොත්තුවක් තිබුණා නම් යහපත් වගේම දූ දරුවන් නැත්නම් ඉංජිනේරු වෘත්තිය ලිපිලේඛන කටයුතු ආශ්‍රිතව රැකියාවක් කරන අයට සුබයි. විශේෂ වරප්‍රසාද නැත්නම් ප්‍රිය පාර්ශවයට පෙම්වතුන්ට අපලගෙන දෙන සතියක් ලෙසත් මෙම සතිය හඳුන්වන්න පුළුවන්. වගේම ඔබ විදේශයක සිටින අයෙක් නම් මෙම සතිය අවසාන කාලය සීමාව තුළ ඔබට මුදල් ධන ලාභයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. සුබ දිනය වෙන්නේ බදාදා දිනේ. සුබ වර්ණය වෙන්නේ සුදු පැහැය ජයාංකය අංක 5. සිංහ ලග්නේ. සිංහ ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය තුළ ලේඛකයන් නැත්නම් ලේඛන සම්බන්ධ යම් රැකියාවක් කරන අයෙක් නම් මෙම සතිය රැකියා ස්ථාන මාරු වීම බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මව් පාර්ශවයෙන් භූමි ලාභ විශේෂ විභාගයකින් විශිෂ්ට ජයක් ලැබීමටත් වාසනාව තිබෙනවා. ඔබගේ ගෘහ ජීවිතයේ ගැටලු නම් තරමක් දුරට වැඩි වෙන්න පුළුවන්. වගේම ආදර සම්බන්ධතා සඳහා පිය පාර්ශවයෙන් යම් විරෝධ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. මෙම සතිය පුරාවටම හෘදයාබාධ මානසික පීඩන තත්ත්වයන් පවා ඇතිවීමට වැඩි ඉඩකඩ තිබෙන නිසා මෙම සතිය තුළ ඔබ බොහොම ප්‍රවේශම්කාරීව කටයුතු කිරීමට වග බලා ගන්න. සුබ දිනය ඉරිදා දිනය. සුබ වර්ණය රතු පැහැය ජයාංකය අංක 9. කන්‍යා ලග්නේ. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය පුරාවටම නව රැකියාවකට ඇරයුම් ලැබෙන්න පුළුවන්. ඒ වගේම තමයි ලොතරැයි වාසනා ලැබීමට වාසනාව තිබෙනවා. වගේම සහෝදරයෙකුට නැත්තම් රැකියා ස්ථානයේ උසස් වීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඔබ නව ව්‍යාපාරයකට මුල කිරීමට බලාපොරොත්තුවක් තිබුණනම් ඒ සඳහා සුබයි. වගේම පිය පාර්ශවයට අයිති දේපලක් ඥාතියෙකුට හිමිවීමටත් වැඩි ඉඩකඩක් පවතිනවා. ගෘහ ජීවිතයේ බොහොම විනෝදකාරීව කටයුතු කරනවා. වගේම ආදර සම්බන්ධතා සඳහා තරමක් දුරට කලකිරීමෙන් කටයුතු කිරීමට මෙම සතිය තුළ ඔබට සිදුවේවි. ඔබට අධ්‍යාත්මික ශක්තිය දියුණු කර ගැනීම සඳහා මෙම සතිය යහපත්. වගේම මෙම සතිය තුළ ඔබ විදේශයක සිටින අයෙක් නම් සුබ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න පුළුවන්. සුබ දිනය වෙන්නේ සිකුරාදා දිනය. සුබ වර්ණය කොළ පැහැය ජයාංකය අංක 6. තුලා ලග්නේ. තුලා ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය තුළ ව්‍යාපාර සඳහා යම් යම් පාඩු සිදු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අධ්‍යාපනය ලබන දරු දරුවන්ට ගුරුවරුන්ගේ විශේෂ අවධානය
දිනාගන්න හැකියාවක් තිබෙනෝ වගේම ආදර සම්බන්ධතා ඇතියට බොහොම බුද්ධිමත්ව කටයුතු කරන්න. ඒ වගේම තමයි ඔබ ආදර සම්බන්ධතාවයක් තිබෙන අයෙක් නම් විවාහය සඳහා මුලපිරීමට වාසනාව තිබෙනෝ වගේම ගෘහ ජීවිතය ගත කරන අයට මුදල්මය ගැටලු සම්බන්ධයෙන් යම් යම් අඩදබර තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. ආමාශගත රෝග තත්ත්වයක් සෑදීමට වැඩි ඉඩකඩ තිබෙන නිසා ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. සුබ දිනේ සඳුදා දිනය සුබ වර්ණයේ තැඹිලි පැහැය ජය අංකය අංක 7 වොච්චික ලග්නේ උපන් ඔබට මෙම සතිය පුරාවටම මුදල් අනවශ්‍ය ලෙස වියදම් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අධ්‍යාපන කටයුතු සඳහා සහෝදර සහෝදරියන්ගේ විශේෂ උදව් උපකාර බලාපොරොත්තු වෙනා වගේම රැකියා ස්ථානයේ පුද්ගලයන්ගේ රැවටිලි වලට පවා හසු වෙන්න පුළුවන්. එයින් ඔබට පාඩු පවා විඳීමට සිදුවෙන නිසා ඔබ ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. නව ආදර සම්බන්ධතා සඳහා නැත්නම් රහස් සම්බන්ධතා ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ගෘහ ජීවිතයේ ධාර්මික ජීවිතයට යොමු වීම ඉතාමත්ම වැදගත් වෙනවා. සුබ වර්ණයේ අඟහරුවාද සුබ දිනය වෙන්නේ අඟහරුවාදා දිනය. සුබ වර්ණයේ වෙන්නේ රතු පැහැය ජය අංකය අංක 3 ධනු ලග්නේ උපන් ඔබට මෙම සතිය තුළ විශේෂ වරප්‍රසාද ලැබෙන පුළුවන්. ඒ වගේම තමයි විදේශ ගමනක් සඳහා ඇරවුමක් ඔබට ලැබෙනවා වගේම උසස් අධ්‍යාපනයේ ලබන දරු දැරියන් සඳහා යම් යම් බාධක නම් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මව් පාර්ශවෙන් උදව් උපකාර ලැබෙනවා වගේම මිල මුදල් ලැබීම සම්බන්ධයෙන් යම් යම් පාඩු සිදුවීම් ඔබට සිදු වෙන්න පුළුවන්. සමාජ සේවා කටයුතු වලට ඔබට සිත යොමු වෙන්න පුළුවන් වගේම පෙම්වතා නැත්නම් පෙම්වතියට නැත්නම් බිරිඳට ස්වාමියාට විනෝද චාරිකාවක් යෑමට හැකියාව ලැබෙන සතියක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. සුබ දිනය බ්‍රහස්පතින්දා දිනය. සුබ වර්ණය තැඹිලි පැහැය ජය අංකය වෙන්නේ අංක 9. මකර ලග්නේ උපන් ඔබට මෙම සතිය තුළ ගුප්ත ශාස්ත්‍ර සංනිවේදනයේ වැනි ශේෂ්ඨ වලින් ධනය උපයා ගන්න හැකියාව තිබෙන. ඒ වගේම තමයි දරුවෙකු වෙනුවෙන් අධ්‍යාපනය වෙනුවෙන් සිත යොමු වෙන්න පුළුවන් වගේම ඔවුන්ගේ වෙනුවෙන් වැඩිපුර ඔබට වෙහෙස මහන්සි වී වැඩ කිරීමට සිදු වේවි. කර්මාන්තාශ්‍රිතයන් රැකියාවක නිරත වන අයට උසස් තනතුරු දැරීමට වාසනාව තිබෙනවා වගේම රහස් ව්‍යාපාර නැත්නම් රහස් සම්බන්ධතා සඳහා සිත යොමු සතියක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. ශරීර සෞඛ්‍ය ඉතාමත්ම යහපත් අන්දමින් සතුටින් ගෙවී යන සතියක් වගේම ඔබට මෙම සතිය තුළ විදේශයක සිටින අයෙක් නම් යහපත් ප්‍රතිඵල ලබා ගැනීමේ වැඩි හැකියාවක් පවතිනවා. සුබ දිනේ සෙනසුරාදා දිනය. සුබ වර්ණයේ රතු පැහැය ජයාංකය අංක 9. කුම්භ ලග්නේ උපන් ඔබට මෙම සතිය තුළ ඔබගේ නිවස තුළ ඇති භෝග වගාවන් විශාල මුදලක් අතට ලැබෙන්න පුළුවන්. ඒ වගේම තමයි රැකියා ස්ථානයේ ඉහළ නිලධාරීන්ගේ විශේෂ අවධානය දිනා ගැනීමට හැකියාව තිබෙනවා වගේම විවිධ ආහාර පාන ගැනීම සඳහා ඔබට හැකියාව ලැබේවි. ඒ වගේම තමයි විනෝද ජනක කටයුතු සඳහා ඔබ බොහෝ උත්සාහ කරනවා වගේම ඒ සඳහා අවස්ථාව උදා වෙන සතියක්. සංනිවේදනය නැත්නම් අධ්‍යාපනය ආශ්‍රිත යම් රැකියාවක් කරන අයෙක් නම් ඉතාමත්ම යහපත් වගේම ගෘහ ජීවිතයට ආදර සම්බන්ධතා සඳහා වැඩිහිටියන්ගේ විරුද්ධතා ඇති වෙන්න පුළුවන්. සුබ දිනේ සිකුරාදා දිනය. සුබ වර්ණයේ රතු පැහැය ජය අංකය අංක 7 මීන ලග්නේ උපන් ඔබට මෙම සතිය තුළ ඔබගේ සහෝදරයෙකුගේ රැකියාවේ උත්සව අවස්ථාවකට සහභාගි වෙන්න හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි ඔබේ දරුවෙකුගේ නඩුවකට පැටලීමට ඉඩකඩ තිබෙන නිසා ඔබ ඒ ගැන ප්‍රවේශම්කාරීව කටයුතු කරන්න. ඒ වගේම තමයි ඔබගේ ඥාතියෙකු සමග විවාහයකට මුල පුරන්නත් ඔබට අවස්ථාව ලැබෙනවා. වගේම ආදර සම්බන්ධතා විරුද්ධ වී සිටි අයට ඥාතීන්ගේ සහයෝගය පවා නැත්නම් මව්වරුන්ගේ පියවරුන්ගේ සහයෝගය පවා ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා. හැබැයි ඔබගේ පියාගේ සෞඛ්‍ය තත්ත්වය නම් මෙම සතිය තුළ තරමක් පිරිහෙන්න පුළුවන් වගේම ඔබගේ දරුවෙකුගේ සෞඛ්‍ය තත්ත්වය වෙනුවෙන්ද වැඩි වෙහෙස මහන්සි වී වැඩ කටයුතු කිරීමට සිදු වේවි. ඒ නිසා ඔබට මෙම සතිය තරමක් කාර්යබහුල සතියක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. සුබ දිනය ඉරිදා දිනය. සුබ වර්ණය කහ පැහැය ජය අංකය අංක 9. දිනපතා ලග්න පලාපල දැනගැනීම සඳහා අපගේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න. ලග්න පලාපල දාපු සැනින් දැනගැනීම සඳහා සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න. අපගේ වීඩියෝ හොඳයි කියලා හිතනව නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඔබට දෙවි පිහිටයි.